යන්තම් නවත්තගත්ත. ඇයිද මේ මනෝජයවා කියන එක මේ අහන්න ඇති මේ ගෲප් එකේ කවදා? මට මනෝජයට වෙලා තියෙන්නේ මේකට වෙලා තියෙන දෙයම තමයි. හරිද? මේ වර්තමාන තත්ත්වෙම තමයි. මෙයා කියන්නේ කවුරුත් අහන්නේ නැහැ. මෙයා කවුන්ට් කරාම අරයට ඕන නම් තමයි පටන් ගන්නෙ. ආ. ඒ වගේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒකේ යසන්තය තමයි. වැඩිපුරම කියන දේ අහන්නේ නැත්තේ. යසන්ත කියන දේ අහන්න වෙනවනේ අරක පටන් ගත්තොත් ගහන්නම වෙනවනේ නමුත් මේකේ උපනායකයා ඉන්නවනේ උපනායකයා මේක ස්පොයිල් කරනවා යටින් ආ එහෙම දෙනවා යටින් ඉඳන් නේ එහෙම ගේමක් දෙනවා කෝල් කර කර මනෝජය ආයිබෝවන් ලයිෆ් බෝයි ප්‍රසන්ස් දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් කියන්න මගේ අඳුම ගැන කියන්න නෑ ලස්සනයි යන්නේ සීරියස්ලි මං එක දිහා බැලුවේ නිකන් නේද හරිම ලස්සනයි ඩට් බෙහෙත් ඇඩ් එකක් වගේ පටන් ගමුනේ අදින් කඩේට එන්න කියව ඕ ෂූස් දෙකත් ගත්ත කඩේ වව් කවුද සචිනි අද ඉන්නේ ආද ඉන්නා ලස්සන ගෑනු ළමෙක් ඊස්සේ අපේ තව ආටිස්ට් කෙනෙක් එන්න හිටියා නමුත් හදිසි කටයුත්තක් නිසා අපදා කල්මනා කරන මැදිස්ථානයෙන් එයාට කිව්වා එන්න එපා කියලා එයා ඒ උනාට පොඩ්ඩක් ඇවිල්ලා ඇවිල්ලා නැ නේද සුබාට උනත් මන්න ඕන්ඩි වෙන්න ඕනේ නෑ නේ නේ මොකද ඒ නිසා මම බැලුවා මම වෙලාවට ඇවිල්ලා ඉන්නවා ඉතින් උඹලා පටන් ගන්නවා පටන් ගනින් නැත්තම් නෑ කියලා ඒ නිසා තමයි මම චැම්පියන් ස්ටාර් හින්දාමයි මම හොඳ කම්ෆර්ටබල් වාහනයක් ගත්තා ඒක ඇතුළට වෙලා ඔක පොඩ්ඩක් එහා මෙහා වුණා නම් අද සුභා වයිෆ් නේ නේද හරි අපි එනවා මේ බොහොම ආදරෙන් පිළිගන්නවා අපි අර සචිනි කිව්වා වගේ අර ලස්සන ගෑල් ළමයි අපේ ඩ්‍රීම් ස්ටාර් සිටි ඔෆ් ඩාන්ස් ඒ වගේම ලිටල් ස්ටාර්ස් අපේ යාළුවෝ ටිකයි මේ තමයි හර්ෂි රසංගා සමගින් අපේ සෙට් එක අම්මා නිකන් මේ මම මේ තමන් පොඩි 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 වැඩි නේ පොඩි ළමයි ළමයි සෙට් කරන පොඩි ළමයි වැඩි කියන්නේ හිතන්නේ නෑ මට එහෙම නෙමෙයි මම බැලුවේ නේද මනෝජ අපි කොහෙන්ද පටන් ගන්නේ නිකන් අපි හර්ෂිගෙන් පටන් ගමු හර්ෂි හර්ෂි ඉන්න හැම වැඩසටහනක්ම මම බලලා තමයි මාදව මගේ හැම වැඩක්ම පටන් ගන්න ඒක මම හර්ෂිගේ මාර ෆෑන් කෙනෙක් මම ඇත්තටම සර්ප්‍රයිස් වුණා මෙයාව දැක්ක ගමන් මෙයා ද දෙන්නේ කියලා. ඒවා හිත හිතේටි අනේ මේ ළමයා කවදා හරි මම චැම්පියන් එකට ගෙන්නන්න ඕන වගේ දෙයක් තිබුණා නේ වගේ හිතේ. මම හිතේ හිතේටි සීරියස්ලි. රද සුභා ඔයාව සර්ප්‍රයිස් කළා. අනිවාර්යෙන්ම. මයික් එක දෙන්නකෝ. මේ ගමුද. එයාම ගන්නවා එයා. නේ. ඔව්. ඔයාම අහන්න කුමාදව මට ඉඩ දෙන්න එපා. තා චුට්ටක් ඉතුරු කරමුකෝ. ඒ ටික අහන්න. පියුමියා කොහොමද ආයිබුවන්? හරි මේ පැත්තෙන් පියුමී ඉන්නවා. මේ පැත්තෙන් ඉන්නවා සචිනි. අපේ කෞශල්‍ය ඉන්නවා. කලන ඇවිල්ලා ඉන්නවා කලන නිකන් නේද කලවුල වවලා නිකන් ඉතින් ස්ටාර් සීසන් 1 එකේ 10:13 ගායනා සායින මිනිත් කාලේ දැන් ගොල්ලා දැන් ෆුල් ප්‍රොෆෙෂනල් වෙලා නිකන් වෙන සීන් එකකට එන්න යන්නේ හොඳ ගොඩා ගන්න බැරුව හිටියා වෙයි නම්බර් එක මාරු කළා මං කිව්වා අනිත් දවසේ නම්බර් එක මාරු කරද්දී මුලින්ම කාටද කෝල් කරන්න ඕන ඉසුරියක්කට ඔව් අක්කේ මම නම්බර් එක මාරු කරනවා මේ ඉරිමිලා මේක නම් ඉසුරියක්කට ගෑල්ලා මේක නම් ගෙවල් දොරවල් දේවල් හොයන්නේ නෑනේ හර්ෂි කාගේ කවුද හරි මේ ඔයාගේ උත්තරේ දෙන්න බලන්න ඔයාගේ අම්මගේ තාත්තගේ නම මොකද්ද අම්මගේ නම නිලන්ති සෙනවිරත්න තාත්තිගේ නම අනුර කිත්සිරි එතකොට මාදව මෙයා ශේෂ්ත්‍රයට ආවේ කොයි කාලෙද කා එක්කද වැඩිපුර ඒ ඔයානේ දන්නේ නේද මමද හරි මෙයා වැඩිපුරම රඟපාන්නේ කවිඳු මදුෂාන් එක්කලා අපේ ලිටල් ස්ටාර් වලින් ආයි කවිඳු මං හරිනේ රඟපාන්නේ නෙවෙයි TikTok කරන්නේ ඔව් වැඩිපුරම TikTok කරන්නේ හා TikTok සී එතන මුලින්ම රඟපෑවේ කාත් එක්ක ඔයත් එක්ක මේක කොහෙන් හරි කියලා අතින් තායුරේ අයියෝ නෑ 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 ඇඩ් කරගත්තා ඇඩ් කරලා ඇඩ් එකේ ඉන්න 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 මෙයා දන්නවද ඔව් දැන් නදුනි දන්නවා නදුනි දන්නවා ඔව් ඉතින් තවරද මේ අපි 2015 වෙනා ටිකනේ 2015 මේ දැන් දැන්ට ටෙලිනාට කී කරක පාල් තියනවද හතක විතර
ලොක්කි ලොක්කි ඇවිල්ලා තියෙන්නේ එන්න තියෙන එක ආ එන්න තියෙන තාම නමක් දාලා නැහැ දෙක මොන දෙක පොදු දෙක නෑ පොදු දෙක නෙමෙයි එන ආ නෑ එන එන්න තියෙන එක ගැන මට දන්නේ නැහැ ඇයි මට දන්නේ නැත්තේ ඔයාලා ෆෑන් මම නෑ නෑ මෙහෙමයි ෆෑන් කියලා කියන්නේ මෙයාගේ ටෙලිකාස්ට් වෙන්න පටන් ගත්තට පස්සේ තමයි මම ෆෑන් වෙලා ඒක බලාගෙන යන්නේ මනුජා එන්න තියෙනව හම් වෙන්න ඉන්න බබා ගැන මම දන්නේ නෑ නේද අද පොඩක් මෙලෙක් වුණා වගේ නේ පේෂල චුට්ටක් මේ නංගි ඉස්සරහා ඒ වගේ ගොඩාක් දරදඩු යකඩ සමාරලාට පොඩ පොඩ හරියටම හරි නෑ නෑ මෙහෙමයි ගොඩාක් දරදඩු යකඩ ප්‍රශ්න ටිකක් වැඩි වෙනකොට පොඩ්ඩක් මෙලෙක් වෙනවා සජිනී ආ හා හා දන්නවනේ නෑ නෑ පේෂල කැමති සාමාන්‍යයෙන් සුදු චූටි පොඩි ළමයින්ට පොඩි ළමයින්ට නෑ නෑ ගෑනු ළමයින්ට පොඩි ළමයින් නෙමෙයි ගෑනු ළමයින්ට ඒක තමයි මගේ චොයිස් එක ඉතින් කොහේ ගියත් ඒ වගේ ගෑනු ළමයි දැක්කොත් මෙලෙක් වෙනවා පොඩ්ඩක් නෑ නෑ උනට මං හරියටම කිව්වනේ උත්තරේ හතක රංගපාලා තියනවා කියන්නේ ඒක හරි ඒවා ෆෑන් එක ආදාන කොහොමද කෞශල්‍ය කොහොමද කොල්ල කොහෙන් හරි කලිසමක් අරගෙන ඒකට එම්මෙන් අකුරු ටිකක් එල්ලලා හරි මේ කවුද මේක මේක කළ දුන්නේ අම්මද නැත්තම් ගත්තද ඔය විදියට මේක ගත්තා සාමාන්‍ය අම්මා තමයි කරන්නේ අම්මා කරන්නේ කොහොමද තාපසයත් එක්කත් කතා කරමු පොඩ්ඩක් කලනගෙන ගොඩක් දේවල් තියෙනවා අහන්න කලන අවුරුදු පහකට පස්සෙලු ආවේ ප්‍රෝග්‍රෑම් එකට ඔව් ඔය ඒ පහකට පස්සේ රැවුල වොන්ඩ අරන් කොච්චර කල්ද කැම්පස් යන කාලේ ඉඳන් රැවුල යවුවා අම්මා රැඩිකල් සීන් එකේ නෑ නෑ කොල්ලා සයන්ස් කරලා තියෙන්නේ සයන්ස් උනාට කැම්පස් එකේනේ නේද අරක ඉන්නවද ශිෂ්‍ය සංගම වල ඉන්නවා ක්‍රියාකාරී සමාජික සමාජිකයෙක් විදිහට හිටියා ඔක්කොම කරා ඉතින් බැලන්ස් එකේ බැලන්ස් එකේ කියන වතුර කෑවද කී පාරක් කෑවද වතුරත් කාලා තියෙනවා පිකට් වල ගියාද ඔක්කොම කරලා තියෙනවා ඉස්සරහා මීටලර් මෙහෙම කරගෙන මෙහෙම කරගෙන කෑ ගහ හිටි මෙහෙම කරගෙන ඉන්නකොට මෙහෙම කරගෙන ඉන්න නයික් කේ මීටි ෆොටෝ එකක් තිබ්බේ නේද මම හොඳ කොල්ලේ හැබැයි කලන එහෙම දැක්කම පිකට් යනවා කියලා අපිට හිතන්න බෑ වචන 10ක් කතා කරන්නේ ඒ වුණාට කොල්ලා මෙහෙම හිටියට කොල්ලාට තියෙන විප්ලවීය අදහස් අරගලය 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 නේ එහෙම නැහැ. නැන්නේ කැම්පස් එකේ. නැහැ කැම්පස් එකට ගියාට පස්සේ තින් ඒ කල්චර් එක වෙනස් නේව කරන්න ඕනේ. මට මතක් වෙන්නේ අපි අර මිහින්තලා හදනකොට අන්තිමට මීදු හාමුදුරු පිටිපස්සෙන් ඉන්න තාපසයා. අපි ඒ ලුක් එක කලන්න ගේනව නේද ඒක. ඈ මාදු. පොඩක් එනවනේ. මේ මෙහෙම රැවුල වැවෙන්නේ නැහැ මොගෙම. සමහර තෙල් ගන්න ඕනේ. ඔක බවා ගන්න. ඉතින් අගේ කරන්නේ සමහරුන්ගේ තෙල් ගන්න. මාදු. ඔයගේ මොකද්ද මාදුට රැවුල වැවෙන්නේ නැහැ. නැහැ යාගේ වැවෙනවා සමහර තැන් වල. මේවා අපාතය මම ඊළඟ දවසේ මම කියනවා මමගේ ඊළඟ ෂූට් එක තව සති ගානේ මාදව රැවුලවා ගහන පෙන්න මාදව මේ ඕකට හරියන්නේ නැර කොවිඩ් කාලේ වැව්වා මතකද රැවුල දැන් වල වැවිල ගානේ නෑ මේ වගේ ෆුල් වැවෙන්නේ නැහැ ගොඩක් අය අයියෝ සී මෙතර කාල බබ අවුරුදු 8ක් තිස්සේ රැවුල වැවෙන්නේ නැති එක එක්කද මේ ඔයාගේ වැවෙනවා මම කපනවා මම මගේ වැවෙනවා අම්මා දැකලා ජීවිතේ මම රැවුලවා ඕගොල්ලෝ ගෙදර ඉන්නකො පිස්සෙක් වගේ මේ අපි සිංදුවක් අහමු හරි කොල්ලගෙම බඩන් අමුද මේ පැත්තෙන් හා කවුද මේ මේ තමයි කලන මදුභාෂණ කලන මදුභාෂණ හන්සරාජිනී Rangani
दूर नगरे दुविली सरना सेवनन बिन प्रेमी दाहे निवना सिलिलार सित नायना हृदय सिमिना ओल नील वदना सवन पिनना में चंद सूर नगरे दुविली सरना सेवनन बिन प्रेमी दाहे निवना दवस कपि पुनावे गिनी गत्ते नगरे अतर नोयनुमा प्रेमी सिलिलार सित नयना हृदय सिमिना कोल नील वदना सवन पिनना में चंद सूर नगरे दुविली सरना सेवनन बिन प्रेमी दाहे निवना විශ්වාස කරලා ඇලවුනේ හැබැයි ඔයා අතෑරියා නෑ නෑ අතෑරියේ නෑ සචිනි මම සචිනිට කැරකෙන එක අපි සමීප රූපයක් බලමුද ඒක සචිනිට තඩම් පැඩදා තඩම් පැඩදා නෑ සචිනිට ෂුවර් නැති වුණා ඒ කරකවයි කියලා හිතුන්නේ නෑ කරකවනකොට කරකවන නෙමෙයි අය ඒක නිකන් මොකද්ද සකපමරයක් වගේ ඔව් ඒ කරකෙනකොට සචිනි කවාට හිතුවේ නෑ මෙහෙම වෙනකොට කොල්ලා ටක් ගන්න ප්‍රොටෙක්ට් කරනවා කියන්නේ වාචී ගෙන්ද ගත්තේ ඒවා හා චිලි බලලා චිලි කරලා තියා බලලා චිලි ගෙන් තමයි මම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ඉතින් කොහොමද ඉන්නෝයි මොනතරම් දවසල විශ්වවිද්‍යාල අධ්‍යාපන ටික නම් ඉවරයි දැන් ඉතින් විප්ලව අදහස් ඔක්කොම ඉවරයි නේ සමාජවාදී නෑ නෑ කරන්න තියෙන කාලේ ඔක්කොම කරා ඔක්කොම කරා ඔක්කොම කරා දැන් ධනවාදී ආර්ථික ක්‍රමයත් එක්ක මේ සමාජයේ තියෙන ඒ ගැටලු අපිට අදාළ නෑ මෙයා ඒවම පිස්සෝ ඒ නේද ෆස්ට් ඉයර් එකේ පිස්සෝනේ ඈ ඩ පිස්සු මල්ලි නැද්ද මොකක් නැහැ ඉතින් साधारण
විශ්වවිද්‍යාල ගත්තාම ඇත්තටම අඩුපාඩු තියෙනවා පුරප්පාඩු තියෙනවා ඒවට අනිවාර්යෙන් කතා කරන්න ඕනේ අනිවාර්යෙන් මේවා තියෙන්නම එපේ ඔව් ඊට පස්සේ තමයි යාලට ඒ කියන්නේ අපිට විසඳුම් හම්බෙන්නේ ඒවට ඒවටත් සහභාගී වුණා බය වෙන්න එපා මල්ලි මම කවදා හරි උසස් අධ්‍යාපන ඇමති වෙච්ච ගමන් සියලුම ශිෂ්‍ය නායකයෝ කැඳවල මම අහනවා ළමයි ඔයගලන්ට මොනවද තියෙන අඩුපාඩු දැන් ඔගොලෝ ඕගොල්ලෝ අරගල කරලා දිනාගත්ත දේවල් මොනවද ඇත්තමයි මේ සබරගම විශ්වවිද්‍යාල මං අධ්‍යාපන හදාරුවේ සබරගමුවට මේ වෛද්‍ය පීඨයක් තිබ්බේ නැහැ. නමුත් කියන්න සතුටුයි දැන් සන්තෝෂයි දැන් සබරගමුවට වෛද්‍ය පීඨයක් තියෙනවා. ක්ලැප් එක. ක්ලැප් එක. ජය වේවා. ජය වේවා. වාගේ රෝල් එක මොකද්ද? ඊතර වාමුණාද කරේ ඒක ඇතුලේ. මේ වැඩේදී. දැන් මල්ලි වා හිතන්න අපි විශ්වවිද්‍යාලයේ ෆස්ට් ඉයර් ශිෂ්‍යෝ. අපි අවිල්ල ඉන්නේ. අපි බ්‍රේන් වොෂ් කරනවා ඕගොල්ලෝ. හරි? දැන් නැද්ද සජිනි? ඒ කියන්නේ අපිට තේරෙන්නේ නැහැ අපිට ඔය අරගල අපි දන්නෙත් නැහැ අපි අවිල්ලා නේ. ෆස්ට් ඉයර් එකේ අපි අවිල්ලා ඉන්නවා අයියේ. අයියේ කියලා කතා කරන්නේ. අයියේ කැන්ටිම කොහෙද? සහෝදරයා. සහෝදරයා කියන්නේ නෑ. මේ අයියේ කියන්නේ. අයියේ. අයියක් කෙනෙක් කියන්නේ. අයියේ යක්කේ. අපි දැන් මාද වෙන්න කොයිද? විශ්වවිද්‍යාලේ කොම් ගමරේ නවට හරි. කැන්ටිම කොහෙද අයියේ? ඒ වහන්නේ නෑ අයියලගෙන්. එන මොනවාද? මේ අයියා තමයි අපේ ශිෂ්‍ය ව්‍යාපාරේ නායකයා. හරිද? දැන් මම මේ අයියර කඩේ යන්නේ. හරි? මේ අයියා කියන විදියට තමයි අින්න ඕනේ. තේරෙනවද? ඕව ඇඳන් ඉන්න බෑ. හරි. අයියේ. දැන් ඔයා අපිට දේශනයක් දෙනවා. මේ මේ තියෙන අසාධාරණකම් සමහර ඉන්නේ අරගලයේ තුලින් ගන්න දේවල් අසාධාරණකම් කියන්නේ අපේ බ්‍රේන් වොෂ් වෙන්න දෙන්න ඕනේ මල්ලියා තප්පර 30ක් 30ක් ඇතුළේ තප්පර 30යි බ්‍රෝ එහෙම බෑ ඒ විශ්වවිද්‍යාලවල එළිය සෙල්ලම් බෑ ඇතුළේ අයියලා විදියට ඉන්න ඕනේ බ්‍රේන් වොෂ් කියන්නේ මේ ඇත්තටම දැන් තියෙන ප්‍රශ්න ටික අපි කතා කරන්නේ ඇත්තටම මම දැක්ක මේ පේචල අයියත් කතා කරනවා සමහර ප්‍රශ්න ගැන බ්‍රෝ ඔයා දන්නවනේ මම ඇවිල්ලා කතා කරපුවා ඉතින් කතා කරන්න ගියොත් එහෙම මේ ඉතින් එන්න ඉතින් මේ ඉතින් වැඩක් නැහැ නේ ළමයා කතා කරන්න හරි කරන්න හරි කොහොමද ඊක දැන් අපිට මාතෘකාව අපිට අපිට නැ නිසි වැසිකිලි පද්ධතියක් නැ නිසි වැසිකිලි පද්ධතියක් නැ විශ්වවිද්‍යාල මේ භූමියේ නිසි වැසිකිලි පද්ධතියක් නැ ඒක දිනා ගන්න ඕනේ ගවර්න්මන්ට් එකෙන් කියනවා එහෙම දෙන්න බෑ ඔච්චර ලොකු කැලයක් තියෙනවා පළයන් ඒට කියලා ඔගොල්ලෝ කියන අපිත් මිනිස්සු අපිට අපිට අපි මේ විදිහට අපිට මේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ඕනේ නේද? හරි. අවශ්‍යතාවයක්. හරි. ඌ මල්ලි මෙහෙමයි මේ විශ්වවිද්‍යාල ගත්තාම අඩුපාඩුම් ගොඩක් තියෙනවා. ඔයාලා තාම දැකලත් නැහැ ඒවා. දැකලා නැහැ. අවිතරයි. ඔව්. වයි. වතුර බෝතලයක් කීපාර කරන් යන්න දරේට. විශ්වවිද්‍යාල වැලිකටයක් පවා මේ නිකන් ආපු ඒවා නෙමේ. නෑ නෑ පෙර පොල් බෑග් ගිලා ආපු අයියේ. ඒකින්ද ඒවා මේ මනම් පිටියේ ආපුවා. මනම් පිටියේ. ඔව්. ඉතින් ඒවා දිනා ගන්න ඕන අරගල කරන්න ඕන දේවල් වලට අරගල කරනවා. ඉතින් එහෙම තමයි ජීවිතේම අරගලයක් ඇත්තට. අයියේ බහිමු අයියේ. අයියේ. බහිමු සටනට නියමයි. දැන් කොහොමද විශ්වවිද්‍යාලේ ඒ ගර්ල්ම දින්නේ නැත්නම් වෙන එකකනේ දින්නේ. නැහැ ඒ තාම. ඒ ගැන හිතලා නැහැ තාම. අයියෝ අරගල කරා කැලලක් සෙට් කරගත්තේ නේද මල්ලි. නාද මල්ලි. කොක්කක් කොක්කක්. කොක්කක් නැද්ද? මල්ලි ලස්සන ගැහැල්ල මේ සෙට් කරන්නද? සෙට් කරන්නද? මල්ලි. තව. නෑ මේ. ආ කොල්ලා වෛද්‍යවරයෙක්. නේ? මේ මම ආහාර විද්‍යා තාක්ෂණ අධ්‍යාපන ආහාර විද්‍යා ආහාර විද්‍යා හරි ඔයා කියන්න ආහාර කුක් එක කියන්නේ මොකෙද්ද ආහාර කුක් එක ආහාර කුක් කියන අහුරු කුක් නේද අහුරු කුක් මොකෙද්ද මේ සර්පයෙක්ද ආ උගේ උගේ විස වැඩිද විසාද ඒ නිර්විෂ කියලා තමයි නිර්විෂ වගේ shape එකේ ඔයා අලු සින්දුවක් කරාද ඔව් අයියේ මේ සින්දු දෙකක් තුනක් කරලා තියෙන්නේ එකක් කියන්න බෑ එකක් කියන්න බෑ දෙක තුනෙන් ඔයා කැමති මේ ඔයා කැමති එක කියන්න බෑ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෙක් රචනා කරපු ගීතයකට මේ තනුවක් දාලා මම මොකේද යන්නේ කෝඩ් එක ඒ ඒ මනිද දැන් ගුවන් ඕන් නෑනේ සුදුන කියලා ඕන් නෑනේ එමය එමය න ඒක මේ කියන්න අයියේ මේ නූතන ආදරය ගැන අයියෝ මලි TikTok love කෑ ගසා රූ රටා අඳි මවටේ ශෘංගාර සංවේදන මීදුමේ පිනි පොදක් සැලි කොඳුරාවි මෘදු ගීතිකා කොපුල්ලගින් හපා නියමයි 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 අස්සරයි කොල්ලෙන් අහන්න ආහාර ජීර්ණ පද්ධතිය ගැන අහන්න නැද්ද ඔව් මේ පියුමි ඉන්නවා පියුමි කියලා කියන්නේ පියුමි කිව්වොත් ඔයාට මතක් වෙන්නේ කවුද පියුමි කිව්වම මට මතක් වෙන්නේ පියුමක් පියුමක් ඔව්
මට මාධව එක්ක ප්‍රීක්වලට යන්න හිතෙන්නේ නැහැ සචින්. ඔයා ඔයා වෙනස් කරලා දෙන්න. විශ්වාස නැහැ ඌව. ඇයි? හා? මොනවාද ඔයාලට විශ්වාස කඩ කරන්න කලේ? එහෙම නෙමෙයි මට විශ්වාස නැහැ සචින්. මට ඔයා තරම් ෂුවර් නැහැ. මට ඔයත් එක්ක බ්‍රේක් එකකට නෙමෙයි නේද මනෝජයි? ටොයිලට් එකට වුණාද යන්න? වලට යන්න වුණත් පුළුවන්. ආහා. යන් වලට යන්. අපෝ. සුදානි දැන් මේ මෙච්චර ඉක්මනට? ආ. ඔයාට ඇත්ත මේ ජීවිතේ ජීවත් වුණා. මැරෙන්න වුණොත්? සචින් ඔයා දන්නවද දැන් අපි වේලාසනින් මැරුණම වල දාන තැන බුක් කරලා තියන්න පුළුවන්. ආ. අපි දෙන්න මේ වගේ පොඩි පර්චේස් දෙක ඒ කෑලි දෙක ළඟ ළඟ හදා අරගෙන එමු. හා. කොයිද වට වෙනු බොරැල්ලද නැත්නම් අර පොට්ටාව පැත්තේ තියෙන්නේ? හ්ම්. තැනක් නැහැ ඕන එක. බට ඕර තැනක වැල්ලෙන්න පුළුවන් හා. මට නම් බෑ මට බොරැල්ලම ඕනේ. VIP යන්න ඕනේ. අපි එහෙම තැන් දෙකක් හදාගෙන එනවා මනුජය වෙන ගන්න දෙපා ළඟට. හරදලා යන්නේ මෙල්ලක්. බෑ මෙල්ලක් ෆොටෝ ගන්න ඕනේ. අපි නම් ෆොටෝ. බ්‍රේක් එකකට ගිලික් බටේන Life Boy Presents the Champion Star Season Unlimited. Unlimited. Life Boy presents Derana Champion Stars. Madhav. Oh. Ape. Harshitowa monada pennuwe? Harshita. Phone eke mokadda pennuwe? Mokadda pennuwe? Harshi e kale langa paapu naatya bala bala hiti. Etukota ayi yata hina yanne? Eyata yage rangane eken den satutu hitila e satutata hina yana. Oya den koi kale denne field ekata? Mata avurudu 8. 8 edi. Mokata mokadda first drama eka oyage? ෆස්ට් ඩ්‍රාමා එක සුජාතා. ඒක තමයි මාදවයි හිටියේ නේ. අම්මා. ඔය හිටියේ සුජාතාගේ පොඩි කාලේට. පොඩි කාලේ. මූ හිටියේ සුජාතාගේ ලොකු කාලේට. ඔය අතන ලොකු කාලේ ලොකු කාලේ. එයා සුජාතාගේ බෝයිෆ්‍රෙන්ඩ් හිටියේ. ලොකු කාලේ. ලොකු කාලේ. අම්මා. සුජාතාට ලොකු කාලේ හිටියේ නිහාරා හිටියා. ඊට පස්සේ ශේහානි කහඳවලා හිටියා. ඔව්. ඊට පස්සේ ශේහානි පොඩ මෙයා වගේනේ ශේහානි කහඳවලා. දැන් ශේහානි කහඳවලා මෙයා ගැනද කිව්වේ? හ්ම් ශේහානි අපිට කිව්වේ හරි මෙව්වක අයියේ අයියෝ මාර ඇටිටියුඩ් සෙට් එකේ ඇවිල්ලා රඟනවා එහෙම කිව්වේ මෙයාත් මං එහෙම නෑනේ පොඩි කමට නෙමෙයි වැඩ කිව්වේ ඔයා ගැනද එහෙනම් කවුද දන්නේ නෑ නෑ මෙයා ගැන තමයි කිව්වේ මට දැන් තමයි ඒක මතක් මතකද ඒ කිව්වේ කද කිව්වා තමයි එහෙම නේ දැන් ඔයාට මාදවත් එක්ක ඔයා මාදවත් එක්ක ශේස්ත්‍රේ දැන් ගොඩක් රඟපාලා ඔයාට දැන් ඒකේ ඒකේ ලක් එකක් තියෙනවද මුලින්ම රඟපාලා වට ඒකේ ලක් එකක් තියෙනවද ඔව් සුජාත එක්ක තමා ගොඩක්ම ප්‍රසිද්ධ වුණේ මගේ. හා. අදටත් කට්ටිය අඳුරන්නේ සුජාතගේ. සුජාත කියලාද ඔයා වඳුරන්නේ? හ්ම්. ෂා මරුනේ. බලන්නේ නැමෙට කාටවත්. ඔබ පජාත කියලා දුන්නා. අපි පියුමිත් එක්ක කතා කරමු. ඔයා එම් පියුමිට වෙනස්කම් කරන්න එපා. පිස්සුදානි පියුමි කියලා කියන්නේ gedara bat වගේ. බඩේ bat වගේ. නේද? ඕන වෙලාවක පියුමි අපිත් එක්ක ඉන්න වගේ. පියුමි කියලා කියන්නේ gedara bat එක වගේ කියන්නේ ඇයි කියලා දන්නවද? මටත් කියනවනේ gedara bat වගේ කියලා. හැමෝටම කියනවා දැන් මෙතන. නෑ නෑ මං කියන්නේ අපේ dream star set එකේ පියුමි කියලා කියන්නේ අපිට gedara bat වගේනේ. ඔයා ඉතින් gedara sorry. නේද? gedara bat වෙන්නේ නෑ ඇන්ටි වගේ. මොකද ඇන්ටි? නෑ නෑ ඇන්ටි නෙවෙයි නිකන්. gedara අපේ gedara bat වෙන girl වගේ. ඕකේ. ඕකේ. හරිද? ඉතින් පියුමි පියුමි මොකද වෙන්නේ මේ දස්සල හොඳින් ඉන්නවා මොනවද කරන්නේ දැන් දැනට මම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු කරනවා සාකාර අධ්‍යක්ෂ එහෙම නම් නෙමෙයි මොනවද කරන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශය ඒ කියන්නේ මම උපාධිධාරීපත් වීම දැන් ඔය ඩ්‍රීම් ස්ටාර් වලින් පස්සේනේ ගොඩාක් දේවල් හම්බුනේ දැන් ගීත කීයක් විතර කරලා තියෙනවද ඔයාගේ ගීත? මගේ ගීත මම පාසල් කාලේ කීපයක් කරලා තියෙනවා. මෑත කාලීනව මම මගේ සින්දුව දෙසැම්බර් 3 වෙනිදා මම රිලීස් කරා. ඒක කවුද කරේ ඒක? ඒක මෙලඩි කරේ ප්‍රතාප් ඊශ්වරගේ අයියා. ඒ වගේම මේ ලිරික්ස් කරේ දිල්ෂාන් පතිරත්න අයියා. මියුසික් දිල්ෂාන් අයියා. ඔව් මියුසික් කරේ මගේ මල්ලි ප්‍රවීන් මදුශංකර් ප්‍රවීන් මියුසික්. එක තමයි අද මම ගායනා කරන්නත් බලාපොරොත්තු වෙන ඉන්නේ. නියමයි බණ්ඩු. ආවද ඒක අපි එන. අපි හමු නැටුමක් බලන්න මොකද්ද? නැටුමක් බලන්න නේද? නැටුමක් බලමුද අපි? කෞශල්‍ය ආපු වෙලාවෙන් ඉඳන් කොල්ලක් පොඩක්. කෞශල්‍ය කියන අයියේ මාව මුලටම දාන්න මුලටම දාන්න. කෞශල්‍ය කියන මාව අයියේ මට ඔයිට ඉස්සලා කම්ප්ලේන් කරලා තිබ්බා කෞශල්‍ය. මාව යූස් කරන්නේ නැහැ කියලා. දැන් අපි යූස් කරමු. යූස් කරමු ළමයා. මේ තමයි කෞශල්‍ය නිර්මාණ. Huh, huh. We were
ෆ්‍රෙන්ඩ්ස් ටික ඔක්කොම කරා TikTok එකේ තියෙන. ඕ. කොල්ලා කෙලින්ම මං හිතුව අර පැත්තට විසි කරයි කියලා තිල්න බලන් හිටියේ. ඒකත් ගෙනියන්නේ. මේ වගේ විසි කරයි කියලා අර. ඒකත් ගෙනියන්නේ. ඒකත් ගෙනියන්න අල උට නිකන් දෙනවනම් ඔය පීපාරක් හරි කනවා. ගහන්නයි මෙතනට. නිකන් යම්බේ. ඉතින් කොල්ලා TikTok එකේ තිබ්බ ඔක්කොම ට්‍රෙන්ඩ්ස් ටික කරා මේ දවස්වල තියෙන. නියමයි. කියන් බාන් ස්පෙෂල් කියන් බාන් මට තිබ්බ ට්‍රෙන්ඩ්ස් කියලා ඔය එක එකක්. මට හිතුණා. ඊට පස්සේ අර මේ TV series එකේ කර මොකද්ද? Squid Game. Squid Game. ඒක ඊට පස්සේ මේ අයි මේක පෙම් කැකුල. පෙම් කැකුල පටන් ගත්තේ. මොකද කසන්න එපා සදී පෙම් කැකුල. අනේ මගේ බෙල්ලනේ නිකන් කසන්. ඔයා කසන්. බල බල. ඔන්න නෝමල. බල බල. බල. කහන්න නෝමල. කසපන්. ඒ යන්නේ. මගේ බෙල්ල මට කසන්න නෑ මෙතන. නෑ නෑ සචිත ඒක නෙමෙයි අවුල. කතා කර කර ඉන්න. කතා කර කර ඉන්නකොට ඕම කරා ආයි ගන්න කියනවා. එන්න මේ මිනිස්සුන්ට කසනවානේ මිනිස්සුන්ට කසනවා ඔහොම කසනවාද බං හා මොනවාද වැඩ මේ දවස්වල මේ දවස්වල නයි වැඩ මුත් කරන්නේ නැහැ ඒ ලෙවල්ස් තියෙන නිසා ඒකටම ඒ ලෙවල්ස් ෂා නියමයි මොනාගෙන්ද ඔය ලෙවල්ස් කරන්න ආර්ට්ස් කරන්නේ ආර්ට්ස් නැතුම් ඩ්‍රාමා මීඩියා සිංහල මීඩියා මීඩියා ප්‍රශ්නයක් අහන්නවා ඔය ඔයා අහන්න දැන් මෙයා මීඩියා කරන්නේ නියමයි මෙයා එතකොට නැද්ද හරියටම මම දන්න විදිහට ජනමාධ්‍ය අමාත්‍යංශ වැඩ කරන්නේ ඔව් හරි අහන්න මීඩියා ප්‍රශ්නයක් වෙලා මෙයාගේ වර්තමාන ජනමාධ්‍ය අමාත්‍යතුමා කවුද අයියෝ ලේසි ප්‍රශ්නයක් මල්ලි දෙන්න උත්තර දෙන්න උත්තර හැමදාම බැනුම් අහන දෙන්න උත්තර දන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අයියෝ ලංකාවේ ලංකාවේ ඇමතිවරු මන්ත්‍රීවරු කවුද කියලා දැනගන්න ඕනේ හරි හා මල්ලි වැරදි වැරදි ඩලස් සලහා පෙරුම ඇතිතුමා මතකද හරි මීලා ප්‍රශ්නයක් අහන්න ඇමතිතුමා ගැන අහන්න එපා ඔයා ඔයා ඒක ලේසි ප්‍රශ්නේ අපිට කියන්න පුළුවන් ඇමතිතුමා වැඩ කරတာ කමක් නැහැ ඕ මෙයා 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 තිස්සු කුට්ටිය අර චි කියන්නේ කි ඔයා කියන්න මං ඡන්දි දාහත් නැ නෑ එහෙම නෙමෙයි උනාට ලංකාව ගැන දැනගන්න ඕන ජනමාධ්‍ය කරනවා නෑ ඇමතිතුමාව දන්නේ හරි වෙන ප්‍රශ්නයක් මාධ්‍ය මාධ්‍ය සම්බන්ධ වෙන ප්‍රශ්නයක් එයා දන්නේ නැහනේ බං ඉතින් එයා කොයිද මාධ්‍ය සදාචාරය anu kumakda මාධ්‍ය සදාචාරය anu මාධ්‍ය සදාචාරය කියන්නේ ඇයි මොකද මල්ලි මාධ්‍ය තුලින් යම්කිසි පණිවිඩයක් ඉදිරිපත් කරද්දි කියන්නේ ජනමාධ්‍ය තුලින් ප්‍රේක්ෂකයන්ට නරඹන්නන්ට දෙයක් ඉදිරිපත් කරද්දි ඒ කියන්නේ හැම වයස් කාණ්ඩයකම එක තොරතුරක් යනවා එතකොට ඒ කියන්නේ ජනමාධ්‍ය ඉදිරිපත් කරද්දි හැම වයස් කාණ්ඩෙම කෙනෙක් නරඹනවනේ ඔව් එතකොට ඒක නිසා ඒ කියන්නේ ඒගොල්ලන්ට හැමෝටම තේරෙන්න කියන්න ඕනේ. ඔව් ප්‍රේරණේ වෙලා නිවැරදිව සංදේශ කියන්න. ඒ කියන්නේ දැන් අපි කියමු ජල ගැලීමක් ආවා කියන එක කියනවා නම් දැන් ජල ගැලීමක් කොහම සමහර චූටි ළමයි දන්නේ නැහනේ. ජෝ ගොඩාක් පිළිලා. ඊළඟ පැත්තක කියන්න ඕනේ. ජෝ 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 ගොඩාක් පිළිලා. මිනිත්තුක උත්බගන්න බෑ. ගානවා අපි කියමු අවුරුදු 4 3 4 ළමයින්ට තේරෙන්නේ නැහැ ජල ගැලීමක් වෙලා මෙන්න මෙහෙම නාය යනවා එහෙම නාය යනවා එහෙම දෝ ගොඩා පිලිලා උප්ම ගන්න බෑ අම්මා දෙම මෙහෙම ඉන්න තුති බබා එහෙම ඉන්නෝනි එනිසා වයින්කොට එළියට නන්න එපා ගුරුබයි දෝන් දෝන් ගානවා ඔන්න කිව්ව හරි හැමෝටම යන්න බෑ මල්ලි එහෙම වෙන්න බෑ මල්ලි නේද ඊට පස්සේ ඉතින් ටිකට එහෙම කියන්න පුළුවන් දැන් ඔය ඔය සාමාන්‍ය හොඳ භාෂාව දන්නේ නැති උන්ට අම්මට උඩු වතුර දාලා ඩෝ කන්නපෝල් යන්නේ නැමන් නැතු අනාත වෙලා පන්සලේ ඉන්නේ ආමුදුරෝ ඩු කණ්ඩ දෙන්නේ නැද්ද ආමුදුරෝ දෙන්නේ ඒ පැත්තේ ඉර කන්ද මෙහෙම විම අම්මා පස්සොක්ක යට වෙලා නන්නපෝල් කන්ද ප්ලැට් කන්ද ප්ලැට් දැන් ගිල බලන්නකෝ කෙලින් මෙතන කෙලින් සමදලා වෙලා තින්නේ එහෙමද නෑ එන මේ බණ්ඩුගේ අපි සාමාන්‍ය ප්‍රශ්නයක් ඇහුවා මල්ලි නේද මාදු අලියා වගේ දඟලනවානේ ඔව් කොහමද එහෙම දෙන්නේ උත්තර නැති වෙනවා උත්තර නැති වෙනවා කියන්නේ මොකද පොඩි ළමයිට අර විදියට සජිත නේද අපි ඒක නෙමෙයි කියන්නේ මාධ්‍ය තුල සදාචාරය තියෙනවා නම් අයියේ කිසිම වෙලාවකට ඒකද කියන්නේ ඒක නෙමෙයි කියන්නේ ගොඩක් ලයිව් ප්‍රෝග්‍රෑම්ස් අඩුවේ කරේ මාධ්‍ය සදාචාරය නැති තාම දුන්නේ අපිට සදාචාරය කියන එකට උත්තරේ තව තප්පර 30ක් දෙන්න අපිට අමාරුයි කොලයක් දෙන්න මල්ලි එලා දෙන්න එහෙම බෑ ඔයා කියන්න පුළුවා ඔයාට ප්‍රසන්ටේෂන් එකක් කරන්න උනා නේද මාධ්‍ය සදාචාරය යන කොහොමද කිව්වේ දැන් හරි තොරතුරක් දෙන්න ඕනේ ආයතනින් කන්ටිනියු කරන්නකෝ හරි තොරතුර කියන්නේ නිවැරදි තොරතුරක් මයි කොහොමද කියන්නේ හරි අපි උත්තරේ හදාගන්න උත්තරේ හදාගමු ආ අහනවා
පොඩි උන්ට තේරෙන්නේ කියන්න බෑ නිවුස් කියන්න. දෝ. කොහෙද යන්නේ? අපි යනවා සචිනිට කසලා එන්න. නැකද මන්නේ මේ කිව්වේ. ඔව්. මන්නේ මේ. දැන් අද තියෙනවා මට. ඔව් එලියස්. ගේම් කීපර්. අර වැටෙන්න ගියාට. ඔයා සචිනි, ඔයා සචිනි. මේ මොකද මේ හද හර්ෂි රසාංගා. ඔව් හර්ෂියා ඕකට කවුරු හරි පොඩි සුදු කෙට්ටු කෙල්ලෙක් ආවට පස්සේ දත් ඇට්ටක ඉස්සරහට තියෙන මූගේ හිතේ. ආ නැද්ද? ආ හරි. මේ හිතේ නිකන් නේද? ඔයා අමතක වෙනවා. ඔය වගේ මිනිස්සුත් එක්ක ඔය යන්න එපා සචිනි. ඔයාලා දෙන්නේ යන්න. අපි බ්‍රේක් එකකට ගිලික් බට් එන්න Life Boy Presents the Champion Star Season Unlimited. Life Boy Presents the Champion Star Season Unlimited. Unlimited. Oh, මොනාද මේලා මට කිව්වේ? නේ නේ මෙහිමයි තියෙන්නේ. වගේ හොඳ නිලතල නිලතලයක් දරලා ළමේ කාවහම අපිට ගන්න පුළුවන් වාසි මොනවද කියලා අපි පොඩ්ඩක් බලන්න ඕනේ. මට මොනවද හම්බුන්නේ නැත්තේ කියන්නේ? මට මුකුත්ම හම්බෙලා නැහැ. ආ මොනවද ඔයාට පළවෙනි එක? නේ යාමට දෙන්නම් කෝ මොනවද රක්ෂණ ආවරණයක් දෙන්නම් කිව්වා. Correct. ඊට පස්සේ සචින්ට දෙන්නම් කෝ වාහන ලෝන් එකක් දෙන්නම් කිව්වා. වාහන ලෝන් එක? ඔව්. මේ අහිංසක මිනිස්සුගේ සල්ලි වලින්. ඊට පස්සේ ගියක් හදාගන්න ලෝන් එකක් දෙන්නම් කිව්වා. නකෝ හිඟන්න ඕනේ බම්බලා. තනියෙන් හම්බ කළ කරගන්න බැයිද? නෑ නෑ මම ඕවා ගන්න දෙන්නේ නෑ. දෙයක් කිව්වේ නෑ. කිව්වේ නෑ. මං දන්නවා පියුමි කිව්වොත් පියුමි කිව්වා. නෑ මං හැම පියුමි මොනවද? ඒ ඔයා ලෝන් අරගෙනම නැද්ද? මමද? අරන් තියනවා ඒ වුණාට. ගෙවලා නෑ. පිනට ගන්නවද මේ එක එක අමත්‍යන්ත? අරන් තියනවා ගෙවලා නෑ. නෑ නෑ එක එක අපි බැංකුවට ගිහලා අපි පර්සනලි ගන්න එක වෙනම දෙයක්. මේ එක එක අමත්‍යන්ත වලින් ගන්න පිස්සුද? ඉතින් ඒක රටේ. කිව්වද මං එහෙම එකක් කිව්වේ නෑ. අපි පියුමිගේ සින්දු අහලා ඊටු ටික කතා කරමු. හරි සින්දු. ලොක්කට කෝල් එකක් ගමු. සිතක මේ තමයි පියුමි මදුෂිකා
නියමයි නියමයි නේ මරු ඉතින් මොනාද ඉස්සරහා බලාපොරොත්තු ඉස්සරහා බලාපොරොත්තු තවත් ගීතයක් ඉක්මනටම මගේම ගීතයක් එලි දක්වනවා තව එකක් යශෝදා අධිකාරී නංගී රචනා කරපු ඒකේ මගේ මල්ලි තමයි ඒකෙත් මියුසික් කරන්නේ ප්‍රවීන් මදුශංකර් පෞල් පෞල් පාලනයක් නේ ඔයගොල්ලන්ගේ ඉතින් වෙන කාටවත් දෙන්න කිසිම බලාපොරොත්තු නැහැ මල්ලිම තමයි ඔක්කොම එහෙම ඉතින් ආති දක්ෂයෙක් ඉතින් මගේ මල්ලි වීම මට හරි ආඩම්බරයක් ඒ අය වගේ තැනක ඉන්න එක ඉතින් දක්ෂයෙක්ම මගේ මල්ලි يعني හොඳ ස්ටුඩියෝ එකක් හොඳ දක්ෂයෙක් වෙනකොට ඉතින් මට එයාගෙන් කරන එක ආඩම්බරයි. මොකක්ද තියන්නේ මල්ලිට? මොකද්ද? මොල. මොල. ඒකයි තියෙන්නේ. ඒකයි තියෙන්නේ. එහෙනම් හොඳයි. මොල එකයිලු මල්ලිට. ඔව්. ඉතින් මල්ලි ගැන සෑහෙන විශ්වාසයෙන් කතා කරනවා. ඔව් ඇත්තටම එයාගේ හැකියාව ඉතින් මට හරිම ආඩම්බරයි මම එයාගේ අක්කා විදියට. හය 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 හය. බලන්න නේ අක්කා කෙනෙක් සචිනි මල්ලි කෙනෙක් ගැන කියන විදිය නේ. ආ. ඔයා දැකලා තියෙනවද මේගොල්ලේ මල්ලි? අර ආවේ මල්ලිද? ඔව් මල්ලි. ආ. කො මල්ලි එනවාන්? කොපඩා ඉන්නේ එන්නේ කියන්නේ මම දැකලත් නැහැ කියලා බලන්න මල්ලි මම දැකලත් නැහැ ඉන්නේ කියන්නේ බලන්න මල්ලි එන්න මල්ලි එන්න මල්ලි එන්න ඉස්සරහට එන්න එන්න ඔයා මෙතන තියෙන්න ඔයා මෙතන හරි මල්ලි මුණ පෙන්නන්න බලන්න ආ මෙයාද මල්ලි ඔව් මම අද තමයි ෆස්ට් ටයිම් දැක්කේ බොරු කියන්න එපා හා බොරු කියන්න එපා ඇයි තබ්ලා පන්ති ආව ආ මේ නෑ නෑ හොඳ කොල්ලෙක් අපේ म्यूजिक මියුසික් තමයි කරන්නේ සර්. කියන්නේ කම්පෝසින් පැත්ත විතරයි. කම්පෝසින් මික්සින් මාස්ටර්ස් හැරම කරනවා. ඔක්කොම කරනවා. කරගෙන යනවා මේ දවස්වල නේ. මේ දවස්වල කරගෙන යනවා. නියමයි නියමයි නියමයි. අක්කට විතර සින්දු හදන්න වෙන කාටවත් හදන්න. නෑ තව ඉස්සරහට සින්දු හතරක් විතර එන්න තියෙනවා. ඉන්දියාවට මේලකට සින්දුවක් කරා රාජගන පුත්‍රේ ෆිල්ම් සිංගර්ට. ඒක ඉන්දියාවේ ප්ලේලිස්ට්. කාටද කරේ? රාජගන පුත්‍රි. හා. ඉන්දියාවේ යට කරා. ඒක හය වෙනි තැනට ආව මං හිතන්නේ ඉන්දියාවේ টপ ලිස්ට් එකේ. තව ඉස්සරහට වැඩ ගොඩක් කරනවා ඉන්දියාවත් එක්ක. අපි ගෙදරාවේ වයස කීයේදද? 14 එන්නේ. 14. දැන් කීයද? 23යි. මම කොහොමද බඳින්නේ? ඔයාගේ දෙමඩකොඩ වලව්වටද නැත්නම් ෆ්ලැට්ස් වලටද? දෙමඩකොඩ වලව්වට යාවේ වලව්වට. අලි 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 කියන්නේද? අලි අලි දෙන්න හිටියා නේ මෙහෙම. අම්මා නැත්ද? ප්‍රවීන් කියම් ප්‍රවීන් ට කියලා තියන් අපේ සිටුේෂන් එක. ඉතින් දෙමඩකොඩ පොලිසිය තියෙන්නේ ආරක්ෂාවට ඉස්සරහා. ඔව් ඔව්. ඉස්සරහා තියෙන්නේ. නේ. ඊවයි නේවයි නේවයි. ජය වේවා ජය වේවා. වලව්වේ ආරක්ෂාවට තියෙන්නේ. මොනවාද? පොලිසියද? පොලිසිය. ඔව්. මම එපා කියලා තියනවා. ඕන් නැහැ කියලා. संजान वगे सचिनी संजान अभी ब्रेक අපි පොඩක් එලියට ගිහින් බලලමු අපි සඳුන් බලලා ඉක්මනට එන්න මේ ලයිෆ් බෝයි ප්‍රසන්ස් දෙන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලි ලයිෆ් බෝයි ප්‍රසන්ස් දෙන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලි ඒ සජිරි මොනාරි බොන්ඩෝනි මන්ද මේක gedara wage ඒ කියන්නේ මට එහෙම ප්‍රශ්නයක් නැහැ ඈනුන් යවනවා කසනවා ඔයා ඉන්න සතිනි වාගේ ෆ්‍රී එකේ වාගේ වා වා ගන්න වාගේ වාට උනා ඇඳක් ගෙනත් දෙන්න ඇඳක් ඔතන බුදිය ගන්න ඇඳවල එච්චර එකක් ඕනේ නැහැ පුටුවට තමයි මම මේ සෙට් එකෙන් කැමතිම මේ පොඩක් ඔයා ඉන්න සතිනි වාට නියම් මාදව කින්දිය දාන වැඩි ආ නෑ නෑ මම සතිනි කවදාවත් කින්දි දාන්නේ නෑ 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 මේ හර්ෂි රසංගා හර්ෂි ආපු ඉන්න දැන් හර්ෂි ඔයා මේ සෝෂල් මීඩියා වල ගොඩක් ක්‍රියාශීලී කෙනෙක් නේ ඇක්ටිව් කෙනෙක් නේ මේ TikTok එකේ දා ෆලෝවර්ස් කීදෙනෙක් ඉන්නද ඔ ක්‍රියාශීලී දලක්ෂ ගානක් හිටියා. දලක්ෂ කීයක් ඉන්නවද? මතක නෑ ඉතින් හරියට. Instagram එකේ කීයක් ඉන්නවද? 3,00,000 ගානක්. නෑ. Instagram එකේ කීයක් ඉන්නවද? 196,000 ගානක්. 90,000 කට කිට්ටුයි 100K වලට පාටියක් දාමුද? නේ. එතකොට
මෙයා ගායනය නර්තනය මෙයා නර්තනය කරන්නෙත් අර කවිඳුවෙක් අපේ අපේ කවිඳුව කවිඳු මල්ලී ඔව් ඔව් කවිඳුත් එක්ක නේ නෑ අපිට නිකන් ඇත්තටම හිතුණා ඔයා කවිඳුත් එක්කද යාළු වෙලා ඉන්නේ කියලා නෑ මේ බඳින්න යන්නේ කවිඳුව දැන් වැන්ද කියලා පෝස්ට් යනවා ඒක තමයි අපි කියන්නේ නෑ ඔයා ඇත්තටම හොඳයි කවිඳුව බඳින්න උයලා කළා දෙ අනිත් හොඳ කොල්ලනි අනිවාර්ය උයලා දෙ රෙදි හොදලා දෙ ඕන වෙලාවට ඩාන්ස් කරන්න පුළුවන් ඔයාට නටන්න නටන්න ගොම නටනවා සින්දුවක් කියන්නේ කොහොමද සින්දුවක් සින්දුවක් කියනවා එහෙනම් රඟපාන්න කිව්වොත් රඟපාන්න පුළුවන් ඔයා ඒ කවිඳුවගේ කොල්ලෙකුට කැමති නැද්ද නෑ හරවා කැමති එනවා කැමති කොයි වගේ කොල්ලෙකුටද සාමාන්‍යයෙන් ඔයා ඔයා හිතන ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ඔයා හිතන්න ඔයාගේ කවදාරි අනාගත සහකරුවා කොයි වගේ වෙන්න ඕනේද හැඩරුව දන්නේ නැහැ හැබැයි හැඩරුවක් කියන්න ඕනේ ඉතින් ඔයා කැමති හැඩරුව ඉතින් එහෙම එකක් නෑ නෑ උසද මිටිද එහෙම නැත්තම් තව නේද ඔයාගේ උසද ඔයට වඩා උසද එහෙම නැත්තම් මහත සාමාන්‍ය උස කීයක් විතර බලාපොරොත්තු වෙනවද මට වඩා උස නම් ඇති. හරි. වට වඩා උස නම් ඇති. හරි එකක් හරි. තව මේක ලේසි හොයන්න. වට වඩා උස හොයන්න ලේසි. ඔව්. ඊටසේ ඊළඟ හැඩරුව ඉතින් එහෙම බලන්න ඕනේ. හරි හැඩරුව ඕනේ නැහැ. සුදු කළු නේද? නෑ අහන්න. සුදු කළු ප්‍රශ්නයක් නැල්ලු යාට. එහෙම ප්‍රශ්නයක් නැහැ. හ්ම්. ඊට පස්සේ හරි හැඩරුව අයින් කරා. රවුල බෙහෙම වැවෙන්න ඕනේද? රවුල වැවෙන්න. දැනින් දැන වැවෙන්න ඕනේද? දැනින් දැන වැවෙන්න ඕනද? ඒකත් ප්‍රශ්නයක් නැහැ. රවුනත් එකයි නැදත් එකයි. අයියෝ. රවුනත් වර. මම බලන්නේ ති ගතිගුණ තමයි මොනවාද ගතිගුණ පැත්තේ ගතිගුණ අනේ ආද සාමාන්‍ය මොනවාද සාමාන්‍යයෙන් ගෑන ළමයි කිති ගතිගුණ කියව මේ මේ දේවල් වාඩ වල හිත යන්නේ මොන වගේ ගතිගුණ ඔය කියන්නේ මොන වගේ ගතිගුණ තියෙන මට ආදරේ වෙන්න ඕනේ obviously හරි ඒක වෙන්න මේ පැ මගේ පවුලට ආදරේ වෙන්න ඕනේ loyal වෙන්න ඕනේ ඔව තමයි loyal කෙනෙක් වෙන්න ඕනේ loyal වෙන්න ඕනේ loyal loyalty ගෙවන්න එපා මනතේ හරි තමයි ඒව තමයි ඉතින් බලන්නනි ඔයා මොනවද ඔයා කොණ්ඩේ කොණ්ඩේ කොයි වගේ වෙන්න ඕනේද කොණ්ඩේ හැඩරුව කමන්නෑ මොකද හැඩරුව කමන්නෑ කියන්නේ හරි දැන් මෙහෙමයි ඔයාට දැන් හම්බ වෙනවා ඔයාගේ ෆෑන් කෙනෙක් ඔයාට මාර කැමති එයා හරිම loyal ඔයාට හැබැයි එයා බැඳලා ළමයි දෙන්නෙක් ඉන්නවා නෑ නෑ ඔයාට හරිම ආදරේ ඔයාගේ පවුලටත් ආදරේ එහෙම ෆෑන්ස්ලා දැන් 5 දිනක් විතර ඉන්නවා එතකොට ඔයා කොහොමද තෝරගන්නේ එකම ක්වොලිටි චොයිස් එක තියෙන්නේ එකම ක්වොලිටි පහක් ඕ එහෙම වෙන්නේ නැහැ නේද වෙනවා වෙනවා මොකද වෙන්නේ නැත්තේ නෑ එහෙම වුණොත් මං අහන්නේ වෙන්නේ නැති දේවල් කොච්චර වෙනවද දැන් මේ වෙලාවට එතකොට ඔයා හැඩරුව ආනෝද බලන්න නේද නෑ ඉතින් ඒ චූටි හරි වෙනසක් තියෙන්න ඕනේ නේ ගොල්ලෝගේ ඒක බලන්න ඔයා පහම try කරලා බලනවා එතකොට මේ පහෙන් චූටි වෙනස තියෙන පොඩි හරි වෙනසක් තියෙන මේ පහේම හොඳම මෙයාට බෑ හොඳ කොල්ලෙක් ඉන්නවා ගේනවනะ අපිට loyal කොල්ලෙක් loyal loyal කොල්ලෙක් loyal කියන්නේ ආය කොල්ලා royal යන්න ගිහිල්ලා ඒ වුණාට පස්සේ හොරණ ගියේ පස්සේ හොරණ ගියේ loyal සුපිරි බඩුවක් කියන මාදව එකයි කියන්නේ loyal කියන්නේ පරිසමාප්ත අර්ථය තමයි අර්ථෙම්ම ඕ හරි 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 සුපිරි loyal කොල්ලෙක් අම්මා වඩාගෙන එන්නද නැත්තම් නිකම්ම ගේන්නද කොහමද හොද වඩාගෙන එන්න වඩාගෙන වඩාගෙන එන්න වඩාගෙන එන්න ඒ උතර අවිදින මන්තිරුවක් වගේ එකක් හදලා උතරින් බෑ එන්න ආයි බාර එන්න 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 ඉන්න වඩාගෙන ඉන්න ආ ලෝයල් කියන්නේ හිනෝ 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 අම්මෝ බලන්න කොච්චර හොඳ කොල්ලද වන්න දැක්කද කෝටේ බොත්තරුත් දානවා ඒ කියන්නේ එච්චර මේක තමයි ලෝයල් නැති මනෝජ් අයියට විතරයි දෙකම දාපන් දෙකම දාපන් උඹ නිකම් මේ ෆේස් මනමාලිය බලන්න යනකොට ලස්සන්ට යන්න ඕනි බා ආ හාල් පාරුව යන්න බෑ ආ මනෝජය විතරයි පොඩ්ඩක් loyal නැත්තේ ඔයිල් ඔයිල්ලා ඔයිල්ලා මූණ පොඩ්ඩක් ඔයිල්ලා මූණ ඔයිල්ලා පොඩ්ඩක් කළා මෙතන ඕ යා යා කොමද කොටබලා ඔන්න ගෝර් හරි ඔන්න ඔන්න පළවෙනි එක උස වෙන්න ඕන හරි උස හරි බලන්න උස හරිනේ එන්න බලන්න එන්න බලන්න ඔයාට වඩා උසයි හරි බලන්න ඔයා ඔය ඔය platform දෙක ඔය මේ නේද කඳු දෙක ගැලෙව්වා නම් කෙලින්ම අම්මා හරි මැචුත් වෙනවා වගේ වා අත දාපන් ඉතින් අම්මා හරි ඔන්නවා මින්ද ෂා බියුටිෆුල් බියුටිෆුල් ඕ මයි ගෝඩ් අනේ කොච්චර හොඳයිද කියලා අනිතේ ලෝ බජට් කොල්ලා අඩුවට ගහන්නේ වැඩ රොමැන්ටික් ඩාන්ස් එකක් බලමුද හරිද බලන්න කොච්චර ඇත්තටම හොඳයි ඇත්තටම හොඳයි එයා හොඳයිද නෑ එයා එහෙම කැමතිත් නෑ එයාට ඕනේ අර පේශල මනෝජ්ල මාධව විජේසිංහල වගේ වෙන්නත් ඕනේලු නේ මට වෙටුනේ දන්නේ දන්නේ යම් දන්නේ දන්නේ ඉතින් මොනාද ඉස්සරහ වැඩ අනාගත බලාපොරොත්තු මොනාද මම ඉවෙන්ට් මැනේජ්මන්ට් කරන්න ආසයි රංගනයයි ඉවෙන්ට්ස් UI දෙපැත්තම කරගෙන යන්න ආසයි තව මියුසික් පැත්තට එන්න තස සින්දු කියන්නේ ඒක සින්දු ගහමුද සින්දු කියන්න පුළුවන් ඔයාලට ගිටාර් ගහන්න පුළුවන් පුළුවා චුට්ටක් පුළුවා ගිටාර් ගහන්න පුළුවන්
මේ අන්න අර ගිනි ගන්නා වගේ පේනද? ඔව් ගෑස් එක ගිනියනවා වගේ නේ උඩින්. අර අර ලැබු ගින්නක් වගේ අර. ඊයේ මේ යෞවනියන්ගේ හදවත් සොරාගත් ඒ තරුණයා. අම්මා ඔව් 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 ඔව්. ඒ තරුණයා නේද අර අර. අවුතු ෂර්ට් එක ටී-ෂර්ට් එක ඔක්කොම නැ ඈතේ පේන්නේ. සඳුන්. ඒ සඳුන්. මේ තමයි සඳුන් පෙරේරා. කොහමද විශ්වශක්තිය ඒ අත 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 කොහමද වර අතේ 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 මේ පොඩි කර කර ඉන්න අර ගෙඩිය බෝලේ නෑ ඒක නෑ ඒකක් නැද්ද ඒකක් නැද්ද ඒකක් නෑ ඒකක් ගන්න බෑ බ්‍රෝ එච්චර නෑ එච්චර දියුණු නෑ අම්මා කොහොද ඒක තම පොඩ අල්ල බලන්න ඕයි කොණ්ඩේ පොඩ කල්ලල බලන්න සංජි පොඩ කල්ලන්න එපා මුකුත් නෑ ඕ ලස්සනයි ඒක ස්ප්‍රේ කරලා තිනා එනිහන් සැරටම අම්මෝ කොච්චර වෙලා යනවා කිව්වද ඔක දැන් පෑය කොහොමද හැය වාර තනිස්සන් බෑ නේ හර්සි කොහොමද සුප්පු කරලා අර අපි අර කොහොම බෑට කළැද්ද මොඩේ දැන් මට ප්‍රශ්නයක් තියෙනවා දැන් අද පවුලේ අත්‍යවශ්‍ය කටයුත්තක් නේ සංවේගීජනක අවස්ථාවකට සහභාගී වුණේ එතකොට ඒකත් කරලා ඒකටත් සහභාගී වෙලා කොණ්ඩත් හදලා එන්න වෙලාව තිබ්බද කොල්ලෝ උදේ නැගිට වෙලේ ඉඳන් දුරයි ඉතින් එහෙම මෙහෙට ඔය කොණ්ඩේ හද හද උදේම ගියේ ඒකට දෙම ගියේ ඊට පස්සේ මලකට හිටිය කොහොමද මෙහෙම නෙවෙයි කොණ්ඩේ නැසරල් එකද කොණ්ඩේ ඔය විදිහට නෑ ඉතින් ඒකට වෙන මැඳුම් තියාගෙන වාහනේ ඔක්කොම තියාගෙන ඉන්නේ ඉතින් වාහනේ ඔක්කොම තියාගෙන දැන් මේවා අපි සඳුන් වගේ කරන්න ඕන අද එන්න බැරි දවසක් හැබැයි සඳුන් පොරොන්දු වෙච්ච විදිහට අපි අර කාටවත් පොළු තියන්නේ නැතුව නෑ මං එන්නම් කියලා ඊයේ රෑත් මට කෝල් එකක් දුන්නා නේ නෑ නෑ සඳුනා සඳුනා ඒ වගේ සඳුනා අපේක ලොකු දෙයක් ආ මේ මොඩයිල් එකක් ඉතින් 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 මේ මට ප්‍රශ්නයක් තියෙනවා. එතන හර්ෂි ඔයා මේ වගේ කොණ්ඩේ හදපු කෙනෙක්ට කැමතිද? ඔයාට මේ වගේ මොඩල් එකක් හම්බෙනවා. ආ. අනේ. අනේ නෑ නෑ. ළමයි අස්තර නෝනා. ඇයි? නෑ හැදරුව බලන්නේ නෑ නිතින්. ආ. ගතිගුණ. හදවතයි. නෑ ඒක පරණ කතාවක්. මේක කියන්න. මට හිතහම. හා සඳුන් එන්න වාඩි වෙන්න මේකකවත් ආඩියා දැන් ඉතින්. ඔව්. අපි සඳුන්ගේ සින්දුවම්. හරි. මේ තමයි අලුත් සින්දුව නේ? ආ අලුත් එක. අපි මේ සින්දුව අහලා ඊට පස්සේ කතා කරමු. මොකද කතා කරන්න පුළුවන්ද බැරිද කියලා බලන්න බෑ මේ සින්දුව ගැන මේ තමයි සඳුන් පෙරේරා ඒ තැන්ක් යූ කිපිදී ආප අපට කියන්න තැන්ක් යූ තැන්ක් යූ තැන්ක් යූ ලොකොල්ලෙක් දැන් මොකද කියන්නේ දැන් මොකුත් කියන්නේ නැහැ බ්‍රෝ ඇයි මේ මේක තිබ්බේ නිකන් ගන්න දැන් ගන්න මේ නේ නිකන් මේකක් ගැලදී තේරුම්න්නේ නැහැ ඉතින් සින්දු ගැන කිය සින්දු ඇත්තම ඒ කියන්නේ මෙච්චර කාල කරගෙන ආපු
හැම ගීතයකටම වඩා වෙනස්ම ගීතයක්. ඒක ඉතින් අහපු ගමන් තේරෙනවා මං හිතන. මියුසික් කරේ චමත්, චමත් සංගීත්, ලිරික්ස් කරේ දුලාන්, එයා රෙක්ස්. එතකොට මෙහෙම දෙයක් හිතුවා දැන් අර මං හිතනවා පහුගිය කාලේ ගොඩක් කට්ටිය දැන් ගොඩක් කාලයක් තිස්සේ ගියදට වෙලා ඉන්නවා. එතකොට වෙනද වගේ වැඩ කටයුතු කරගන්න බැරි වුණා. ඕවා දේවල් එක්ක මං හිතන්නේ ඒකත් එක්කම ගීත කිහිපයක් ජනප්‍රිය වුණා. අති විශාල විදිහට ජනප්‍රිය වුණා. සහ මිනිස්සු ගොඩක් කැමති වුණා පොඩක් වෙනස් විදිහ ගීත අහන්න. ඉතින් ඒ විදිහ වටපිටාවක් නිර්මාණය වෙච්ච එක ගැන අතිශයින් සතුටු වෙනවා. ඉතින් හදවතින්ම ඊට පස්සේ මං හිතුවා චේන්ජ් එකක් ගන්න හොඳ වෙලාව කියලා. එතකොට මොකද වැටෙන සින්දු කරලා වැඩක් නැහැ. මිනිස්සු මාව අල්ලගෙන ඉන්නේ මට කටහඬට හෝ මගේ ගීතවලට තියෙන මොකක් හෝ ආදරයක් නිසා. ඒ නිසා එයාලව එහෙම රැකගෙන අලුත් දේ අරගෙන දෙරනවා වගේ පොඩ්ඩක් වෙනස් වෙන්න හිතුවා. ඒකට නම් කීයක් හරි ගන්න වෙනවා. එහෙම එහෙම නිකන් අලුත් දේ අරගෙන වාඩේ වාඩේ ටැග් එක ගන්න බෑ වාඩේ ටැග් එක ගන්න බෑ. දන්නවද දැන් කොච්චර වට මේ ක්ලේම් එකක් කරනවද කියලා? ඔයා හිතන තරම් ලේසි නෑ දෙරන. හරි ටිංගල අලුත් දේ අරගෙන කොහමද? නියමයි නියමයි. පොඩි චේන්ජ් එකක් එන්න ඕනේ. ඒක තමයි. අම්මා කොල්ලගේ කොල්ල මුදි සෙට් එක කොහොමද? පොඩ්ඩයි මේ ඇවිල්ලා නවරත්න. යස්. මේ මේ ඇවිල්ලා බැඳලා බැඳපු මුද්දනේ. මේ ඇවිල්ලා කෙලින්ම මේ සිංහ මුද්‍රාව දාලා තින්නේ. ඒ කියන්නේ සිංහ සෙයියාවෙන් අර හැමදාම මේ මෙවක තියාගන්න තමයි මේක දාලා තින්නේ. මේක අලි කෙඳි. ඒ කියන්නේ රැට බය වෙන්නේ නැතුව ඒ ආරක්ෂාවට සහායකට. මේක ඔය කොහොමද දන්නවනේ අයියේ? අපි දන්නවා මල්ලි ඕ වගේ ඔය ඔය නැද්ද? හරිසිගේ රියැක්ෂන්. අම්මා ඔව ඔක්කොම මල්ලි අපි තමයි පටන් ගත්තේ. දැන් නෑ. ඉතින් වාලම්පූරි මමනේ. ඔයා ගෙන්නුවේ? නැත්තා. මේ මේකත් මේකත් විශේෂත්වය. සචිනිත් එක්ක මම මෙතන අපි දැන් අවුරුදු 8ක් තිස්සේ ඩාන්ස් කරනවා. ඒකට අපිට වැලියු එකක් තියෙනුනේ. කවුරු හරි ඇවිල්ලා කිව්වොත් තග්ගල එහෙම කරන්නවට මම එහෙම කැමති නෑ. එහෙම. ඒවල මේ වෙලාවේ හැටියට වැඩේ ගොඩ දාලා. එහෙම මේ කවුරුත් ආව පලියට කරන්නේ නෑ මං හිතන්නේ සජිනියක් ආ. එහෙම. ආ. ඇවිල්ලා යා යා යමක් යා ගොඩක් ලොකු ටැලන්ට් එකක් තියෙන කෙනෙක්. සතියක් තිස්සේ කෝල් කර කර කියන්නේ මේ මේකක්. අක්කේ අපි ඩාන්ස් එකක් දාමු කියලා අලුත් සින්දුවට. අක්කේ කියලා කියන්නේ වයස කීයක් කියලා හිතන්නේ? ඇයි ඉතින් අක්කා කියන්නේ මේ? ඈ? ඔයා වැඩිමල්ද මෙයාට වඩා? බොරලස් ගමු අක්කා. කමක් නෑ කමක් නෑ. බොරලස් ගමු අක්කානේ කුමාරේ. අපි ටොපි වැස්ස දෙමු. අක්කා. නේ. හරි. අම්මෝ. හර්ෂි රසංග එන්න. ටොපි ගන්න. මම යන්නද අරකට? කොණ්ඩේ ඇසර යන්න. කොණ්ඩේ ඇසර යන්න. වඩතින්. මේ ඇවිල්ලා කෙලින්ම කොහොමද දන්නවනේ? කොහමද? කොහමද කියලා ඇවි? කොහමද? හොඳයිනේ. දන්නවද කවුද කියලා? දැන් දන්නවනේ. ඔව් දන්නවා. ආ. බබා කොහමද? ට්‍රාන්ස්පෝර්ට් එකේ ඇවිල්ලා තියෙන්නේ. හොඳයි. හොඳයි. මම ඔය පැත්තට යන්නේ. නෑ මං දුර ගමනක් යන්නේ. ඔය පැත්තට යන්නේ. මං දුර ගමනක් යන්නේ. හරි මම දෙනවා. සඳුන්ටයි හර්ෂිටයි මම ගානේ ටොපි වැස්.
हेलो हाँ मम्मी शूट गयो हाँ आइए ओ आइए एक नंद अन्ने आइए माँ गंडती गंडती पोटाई ना हाल क्या हेलो नेलू अय अरगे ने महिता नैने दैने अभी मनोज मेकिन तब आने मन दिया मन दिया हाँ हाँ हरी हरी उन्हें हों की समार किया हर ओ सिंधु हों की हर एम मेके कौर हरी माधव मेकड़ा मटाई गोल कर दीवल गण सर बहुमत स्तूति गीते मंग अद गायन कर शेप ना ओके प्रश्न अपने कैरकिन हरषि अदन्ने ओय सीन साधुन लॉयल्टी सीन हाँ क्या स्तुति कर गीते गायन खरा गिलो दिवलगणी महात्म्य आगे दिवलगणी महात्म्य आगे गीते मांगते पुलवांग दिर गायना करा क्या वहां उधर क्यों है बहुत स्तुति स्पीच याद दिन वाई स्कूल गया था एलेवल ओलेवल करा था ओलेवल करा एलेवल करेने ऐये මම කරන්න ඉන්න ඩිග්‍රී එකට ලංකාවේ නෑ 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 ඕල් රිසල්ට්ස් වලින් යන්න පුළුවන් ඉතින් ඒ හින්දා ඒ ලෙවල් කරන්න නැතුව ඕල් ලෙවල් වලින් යනවා වා වා මොනවද කරන්න ඉන්න ඩිග්‍රී ඉවෙන්ට් මැනේජ්මන්ට් අම්මා බලන්නකෝ ඉවෙන්ට් ඔයාට වයස කීයද 18යි 18යි එහෙනම් 23යි කිව්වේ මාද නෑ නෑ 18යි දැන් මේ පේෂල මම මේ දැක්කමයි මේ يعني 2000න් පස්සේ ඉපදිච්ච කෙනෙක්නේ දැන් ඔයා 2003 2003 ඉපදිච්ච ළමෙක් මේ වගේ ගීතයක් ගායනා කරනවා දැක්කම දැක්කමයි සාමාන්‍ය අපි දකින්නේ නැහැ නේද හරි ෂෝක් නේ ඕ ඒ කියන්නේ ඒ කාලේ නේද මේ පොඩි ළමෙක් සල්මන් කාන් එක රඟපෑව වගේ තමයි පාන්දර ඩිෆරන් මේ නේද ඒ ඩිස්ටන්ස් එක ගත්තම ඒ කවුලක් නැහැ ඉතින් දැන් ඔයා ඔයාට මේ ලංකාවේ දැන් ඉන්න නිලියන්ගේ ඔයාගේ වයස එතකොට ඔයාට වඩා පොඩ්ඩක් වැඩි මල් තරුණ ගෑනු ළමයි ඒගොල්ලන්ගෙන් ඔයාට අභියෝගයක් තියෙන්නේ කවුද මනීෂා मनीषा मनीषा गाने मनीषा अपने हरी एक विनम कर attitudes denne ehema kavuruth na okkoma hondai oyat ekak fit
ඒ වුණාට මනීෂා එහෙම කියපු කතා. එහෙනම් මනීෂා කියපු වැඩේ වැරදි එක. මනීෂා එහෙම කියන්නේ හොඳ නැහැ. මම හිතුවේ දැන් මෙයාත් එහෙම ඇති කියලා. එදා වට මීටින් එකේදී නම් ඕ මම හිතුවේ මනීෂා එහෙම කියයි කියලා. පොඩි පොඩි නම් පොඩි කමට ඉන්න ඕන. පොඩි කමට ඉන්න ඕන. ඔය එයා පොඩ මාව ෆලෝ කරනවා. ඕ එයා එයා හරි හරි එයා එයාගේ එයාගේ ෆේස් කට් එයා ඉන්න විදිය පොඩ මම පොඩි කාලේ වගේ තමයි කියලා කිව්වා. කිව්වට ඉතින් එයා මෙයා වෙන්න යනවා එම කියලා එම කියන්නේ හොඳ නැහැ. පොඩ කෙනෙමි ඔයා සචිනියක් අතක තරහයිද? නෑ. කතා කරන්නේ ඔයා ගැත් එක වඩා. අයියෝ පායි අපි කොච්චර කතා කරන්නේ? කතා කරන්නේ නෑ වගේ. හැබැයි ඔයා සින්දු ලස්සන. මොකද එළවෙත් එක්ක මට කතා කරන්න ඕන අවස්ථාවක් දුන්නේ නෑ. ඒකයි උනේ. සඳුන් මොනාරි අහන්න තියෙනවද? මම දන්නවනේ සඳුන්ගේ හිතේ. ඇයි මේ අසරණව එහෙම? සඳුන්ගේ හිත. ඔයා ඉවර වෙන්නේ වාගේ. ඔව් මගෙන් මේ ඉවර කරන්නේ. හැබැයි හර්ෂි වහ හොඳට කිව්වා. ලස්සනට කිව්වා. Thank you. ඔයා සංගීත ඉගෙන ගන්නවද? නෑ. තාම නෑ. හරි එන්න මෙයාට අපි මොනාරි දෙමු නේද මනෝජ? හරි. මෙතන දෙන්න. Right. මම දෙනවා හර්ෂිට මම ගානේ මල් වැස්සා Lifebuoy presents දරන champion season unlimited unlimited සඳුන් යා දැන් සඳුන්ගේ අලුත්ම ගීතය තමයි අපි ඇහුවේ තව ඉදිරියට මේ වගේ ගීත එක පාට ගොඩක් දෙනවද නැත්නම් එක එක ටික ටික දෙනවද 1 by 1 ද බල්කියක් එලියට දානවද මෙච්චර කල් දුන්නේ 1 by 1 තමයි ඒක දැන් බල්කියක් දානවා සාමාන්‍යයෙන් ඔව් ඒ කියන්නේ අවුරුද්දකට පාරක් හැබැයි දැන් මේ පාර දැන් ගීතය රිලීස් වුණානේ දැන් අලුත් ගීතයක් හෙට අනිද්දම ආපහු එනවා ඒ කියන්නේ මම ළඟ ළඟ ගීත දෙකක් දෙනවා මේ පාර හැබැයි හැබැයි කියන්නේ කොම්පිටිෂන් එක වැඩි නෑ එහෙම ගන්න මේ මම දැන් මං කියවන මං ඉස්සර කිව්වා පොඩක් මේ දැන් තියෙන පරිසරයත් එක්ක බලලා වෙනස් විදි ගීතයක් දැන් කරානේ ඔව් දැන් ආපහු ටිකක් ඒත් එක්කම දැන් අපි නැටුවා කියමුකෝ දැන් පරිසරය බලලා තමයි ගීතේ අනිවාර්යෙන් නැත්තම් මෙච්චර ගාල මෙහෙ ඉන්න බෑනේ ඔව් මෙයා බලනවා කොච්චර ඒ කියන්නේ ප්‍රභා සංස්ලේෂණේ බලන නෑ ඒක ඒ පරිසරය නෙමෙයි ආ ඒ පරිසරය නෙමෙයි ආ හා එහෙනම් මොන පරිසරය මේ වට පිටාව මේ ඇවිල්ලා මියුසික් කොහොමද ලංකාවේ දැන් හැසිරෙන්නේ කියලා බලලානේ ආ මියුසික් හැසිරෙන විදිය දඟලනවාද මේ වෙලාවට නෑ අයියේ එහෙම නෙමෙයි මම දන්නවා ඩාලි ඔයා කියන්න ඔයා කියන්න අපි තෝ ආඩ පොඩි එක එක දේවල් වලට පොඩි පොඩි ඔය මොකක් හරිම කියනගෙනේ වගේ මම දන්නවා ඒක හරි අවුලක් නැහැ එතකොට දැන් ඊළඟට ඔලත් තිබ්බත් සතුන් කරන්න දෙයක් නැහැ තේහෙගුත් නැහැ ඔලත් තිබ්බත් ඔව් කරන්න දෙයක්වත් නැහැ ඉතින් කියාගෙන යනවා මං ඔයා මොන හරි කියනවා ඉතින් ඕක තමයි වෙන්නේ ඊළඟට පොඩක් වාඩි වෙලා කියන සින්දුව හොඳට නෑ නෑ එන වාඩි වෙලා කියන සින්දුව අස් දෙක පියාගෙන අහන්න පුළුවන් විදිහ වෙන ගීතයකුත් දැන් හිත අනිත දානවා ඒක ඇවිල්ලා ඒකත් මෙච්චර කල් කරන් ආවා වගේ සින්දු නෙමෙයි වෙනස්ම ගීතයක් වියපත් බඹරා අයියෝ ඔබ හීනෙන්වත් නොදකින කුමරා ඒසි වාඩි වෙලා අහන්න පුළුවන් ඒ වගේ ඊට පස්සේ ඔව් වාඩි වෙලා අහන්න පුළුවන් ඉතින් බයි දැන් වාඩි වෙලා අහන්න පුළුවන් සින්දුවක් කිව්වා වාඩි වෙලා හෑන්ඩ් ෆ්‍රී දෙයක් ගහගෙන අම්මා හෑන්ඩ් ෆ්‍රී දෙයකුත් ගහගෙන නිදහසේ අහන්න පුළුවන් විදිහ ගීතයක් දෙනවා පුළා ලෝ රේන්ජ් එක පෙන්නනවා නෑ ඉතින් ඉස්සර ලෝ රේන්ජ් එක පෙන්නන්න බාන්න වගේ උඩ පෙන්න ලෝ රේන්ජ් ඔයා කියන්න ලෝ ජී එක අයි වෙන්න මන්ත්‍රපා ලෝ ජී එකද මන්ත්‍රපා මන්ත්‍රපා කියන්නේ මන්ත්‍ර මන්ත්‍රපා ඒ මාදව අයියා ඔව් මාදව කියන්නේ හොඳ බිව් කියන්නේ මැස්සේ කරන වගේ ඇනෝ කියහන් අයිය ඉතින් ලෝ එක ලෝරේ කියන්න ඕනේ හරි ආයි 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 අයියවත් සංගීත නිපුණනේ එල 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 එහෙම තමයි ලෝ එක යනකොට මරු ලෝ නෑ නෑ එහෙම ලෝ එකක් නෙමෙයි ආ එහෙම ලෝ එකක් නෙමෙයි මම ඉතින් ලෝ එක සිද්ධවන්න වෙන්නේ නෑ නේ ඒ කියන්නේ කොහොමද පෞවි විද හයි බයි සතියේ සතියේ නෑ මං කියන්නේ ලෝ එකකින් කිව්වා ෂුෂ් ඔයා කියන්නේ පහුගිය ගීත ඔක්කොම වගේ කියන්නේ දැන් ප්‍රසංග වේදිකා කොහොමත් නැහනේ ඒ කාලේ ගීත. එතකොට කලින් ගීත ඔක්කොම ගොඩාක් හයි රේන්ජ් එක යන්නේ අපි කෑ කලා සිං කරන්නත් ඕනේ එකත්. ඉතින් එහෙම තියෙන්නේ. ඉතින් සමහර දවසට ෂෝ 4-5 සිං කරනවා. එහෙ විදියටම.
නමුත් අර ආසාව තිබුණා මේ ඇයි ඒ කියන්නේ කරගන්න පුළුවන් මං කිව්වනේ ඒ වටපිටාව හැදුනම මං හරි ආසයි ටක් ගාලා චේන්ජ් එකක් ගන්න. ඉතින් ඒ විදිහ එකක් තමයි මේ මේක ඇවිල්ලා ඊට වඩා මං ගොඩාක් ආස කරන කීයක්. ඒක ලිව්වේ මං කාලයකට පස්සේ. ඔයාද ලිව්වේ? මම ලිව්වේ. ඔව් මම ගීත ලියලා නැහැ ශේෂයට එන්නේ. හැබැයි ඊට පස්සේ මට ගීතයක් මම ලියාගත්තේ නැහැ. මං සජීවගේ ඉක්මන් වෙලා ඒක ලිව්වා. ඊට පස්සේ අත්තල්ලා ලියලා තමයි ආවේ. අත්තල්ලා අදුරක් කියලා ඒ ඉස්සර ලව් සොංග්ස් ඒවා. දැන් මේ ඒ විදිහ ආදර ගීතයක් එන්නේ. मलक से मा प्रति तलाइनम पवन रलवी उबव आई सी पगन्नम बन इला දැන් රොමෑන්ස් වගේ වා හිතන්නේ ගෙදර අපේ වයිෆ් ලා එහෙම කොහොම ඉන්නද රොමෑන්ස් එකේ වල දැන් ගහන්නේ නෑ 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 පිස්සුද නැද bro හොඳයි bro දුර නෑ යපවා ගෙදර කොට අත ගාලා බලાવી හ ඔය වැඩි වැඩිපුර වඩාගෙන ඉන්නවා කියන්නේ ඔව් ඉතින් රොමෑන්ට් එකට රොමෑන්ස් 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 වලට රොමෑන්ස් වලට හරි අපේ හර්ෂි හර්ෂි ඒ වගේම තමයි සඳුන් පරක්කුලම් මට සඳුන්ගේ ස්ටයිල් එක නෑ ඔය පරක්කුල ආ bro පරක්කුලව ආවත් අපේ නියමයි සඳුන් ඒ වගේම කලර් යනවා කවුරුත් අඳුරන්නේ නෑ සඳුන් පොලේ දකින්න කට්ටිය අඳුරන්නේ නෑ කවුරුත් කොණ්ඩියෝ මාදල නෑ නිකන් යන්නේ එතකොට කලන කෞශල්‍ය එතකොට අපි පියුමි ඔගොල්ලෝ ඔක්කොම ඉතින් අපේ අය කියලා කියන්නේ දෙරණ හරහා බිහි වෙච්ච තරු ඒ වගේම තමයි හර්ෂි සඳුන් ඉතින් අපේ දෙරණත් එක්කම හැම වෙලෙම අපිත් එක්ක ආදරෙන් අත්වැල් බැඳගෙන නේද සකිණි එකට ඉන්න කට්ටිය අපි හර්ෂිගෙන් දැන් සඳුන් ඕන තරම් ඇවිල්ලා තිනවන අපේ චැම්පියන්ස් ලා අපිත් එක්ක සෙට් වෙලා තිනවන හැම වෙලෙම ඔය ෆස්ට් ටයිම් නේ ආවේ මම නැති පාරක් ඇවිල්ලා තිනවා නෑ ඔයා නැතුව ඉතින් මේ වැඩේ කියලා නෑනේ පුතා ඉතින් ඔයාට මොකද හිතෙන්නේ ප්‍රෝග්‍රෑම් එක හර්ෂි වෙලා යනවා දැනුන්නේ නෑ සිරාවට ඔව් අපිට නම් හොඳටම දැනුණා හිතගෙනම නේ මම ඉතින් හිනා වුණා සතුටු වුණා මට ඉන්වයිට් කරාට thank you කවුද ඉන්වයිට් කරේ වාට සුභාක් අනේ සුභා ඉතින් නේද බලන්න ඒ වගේම තමයි අපි ඔයගලන්ගේ හැම කලා වැඩ කටයුත්තක්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයගලන්ගේ කලා වැඩ කටයුතු පියුමිගේ කෞශල්‍ය අපේ කලන කලනගේ ඔයගලන්ගේ කලා කටයුතු සම් නෑ මේ ටික කියලා සඳුන්න එක තව පොඩ්ඩක් අතාරුම් හරිනේ. ඔයගල කලා කටයුතු ඉගෙනීමේ වැඩ කටයුතු බිස්නස් ඔයගලන්ගේ ජාවාරම් සියලු දේවල් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් කලු කඩේ සඳුන් වඩ මොකද හිතෙන්නේ? අද දවස සම්බන්ධව සුපුරුදු විදියමයි මෙතනට එන්න කලින් ඉඳන්ම ඉතින් ඔයා මාව විනාශ කරලා දානවා විනාශ කරේ නෑ bro මම ඔයාට වාර පාර හදන්නේ දන්නවනේ ඔව් මම දන්නවා ඔව් පාර හදනවා ඉතින් ඒ පාර දිගේ මම ඇවිල්ලා හරිම සතුටින් කාලය ගත කරා ඉතින් පුංචි වෙලාවයි ඉන්න හම්බුනේ ඉතින් මට ඇත්තටම sorry එකට හැබැයි තව ටිකක් ඉන්න තිබුණා නම් කියලා හිතෙනවා මොකක් හරි ගහගෙන හරි එහෙලයි යන්නේ ඔව් අනිත් එක තමයි සඳුන් ඔයාගේ ෆස්ට් සෝන්ග් මේ අලුත්ම සෝන්ග් එක නේද ඔව් අලුත්ම සෝන්ග් එක තමයි අද මුලින්ම සින් කරන්න ඔයාවේ මෙහෙට මෙහෙට ඒ ගැන මට නිදහසේ කියන්න දෙන්න හා නිදහසේ කියන්න ඇතරම ඒක සුභාක්කගේ අදහසක් එයා ඉන්න හොයි ඉතින් කියලා ඉවර නැහනේ ඒ කියන්නේ හැමදාමත් අලුත් ගීතයක් හෝ වේවා එ නැතුව හෝ වේවා ඒ කියන්නේ අවශ්‍ය හැමතැනකදීම ඒ සපෝට් එක හම්බෙනවා මං හදවතින්ම ස්තුතිවන්ත වෙනවා ඔයා චැට් කරනවා සුභාක්ක වටත් කරු සෙපේ සුභාක්ක වඩා උල් නෑ නෑ වඩා උල් වෝ නෑ මට අවුලක් නෑ නෑ ඉතින් එහෙම සුභාක්ක තමයි මේකේ මෙම කිව්වම නේ පාදු නෑ 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 එහෙම නෙමෙයි නේ ඉතින් එයාගේ සුභාක්ක තමයි වා චැට් කරන්නේ සුභාක්ක එන්නේ කියන්නේ තු මේකට එන්නේ කොහමද නෑ වා චැට් කරනවාද කියලා වා චැට් කරන්නේ WhatsApp ද Facebook ද Messenger ද WhatsApp සුභාක්ක චැට් ඉස්ට ටික දාන්න අපේ group එකට බලන්න ඕනේ මොකද මේ කතා කරන්නේ ඊට පස්සේ ඉතින් ඒකට දැන් thank you කියන මම මේ වෙලාවේ හදවතින්ම ස්තුතියක්කේ. ඉතින් මොකද මුලින්ම සින් කරන්න තව ටිකයි නම් පොඩ්ඩක් හිතගන්න. නෑ මුලින්ම live perform කරේ අද champion star ආගේ. ඉතින් thank you thank you. තව මොකද්ද? තව මතක් කරන්. නේ.
හරි ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් සුදී සතිනියක් thank you මාදවයි thank you මම එන්න පරක්කු වෙන එකේ ඉඳන් එහෙට තමයි කිව්වේ ඉතින් යා මට උදව් කරා එකට සහ සජීවගේ සජීවගේ ඉක්මන් වෙලා මෙයා ලියලා තියෙන්නේ මම ඒක දරන් හිටියේ හොඳයි නියමයි අපුරු ඒ ලියලා තමයි ෆීල් එකට ආවේ ඒකයි ඉතින් ඉතින් ඒ නිසා සහ දැන් ගොඩක් දේවල් කිව්වා ගොඩක් දේවල් කතා කරා ඉස්සරහට එන ගීත ගැනත් මුලින්ම කිව්වේ ඔන්න අද මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉතින් එහෙම බලද්දි ඉතින් මේක ඇවිල්ලා ප්‍රෝග්‍රෑම් එකක් විතරක් නෙමෙයි කප්රුකක් bro සුරබි දෙනක් මේක සුරබි දෙනක් පණි විදිය දෙන්න පුළුවන් අන්න සුරබි දෙනක් එහෙනම් චැම්පියන්ස්ලා සුරබි දෙන අපි අද ඉවර කරමු මොකද අද සඳුන්ගේ මේ අලුත් ගීතේ මං හිතන්නේ අපේ සියලුම දෙනා ඇහුවා ඉතින් හෙටයි දැන් ඕකට ලොකු රෙස්පොන්ස් එයි මේ දේවල් එයි ජය වේවා කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා අපි එහෙනම් මනුජය ජය වේවා අදට ගිහිල්ලා එන්න මේ ලයිෆ් බොයි ප්‍රසන්ස් දෙන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් කලියෙන් ගෙනාව කවුරු කවුරු බෙහෙස වෙන්නේ අරමුණු වෙත යන්න හොඳම කාලේ ගෙවි යනකොට ජීවිතයේ තියෙන මගේ ලෝකේ විදුරු කැන්වල වැඩිපුර හිටියෙමම අමුතුම මලක් වගේ ලස්සනක් දැක්කේ මං ඔබ ගාවයි ඒ සුන්දරත්වයට පැනමක් එකතු වෙයි හරි ලොවයි ඔය නම් තව ආසයි හිත නිස්කලංකවම පැත්තකට වෙන්න දැන් අවස්ථාවයි අවස්ථා